කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඒක මේ කරුණු කීපයක් ගත්තම ඊටාම මේ පැහැදිලි කියන්නේ එකක් යා මේ කුමන්ත්‍රණය කළා කියලා යමක් මේ පන් නීතියට එරෙහිව මුද්‍රණය කිරීමට දෙවෙනි චෝදනාව වෙලා තියෙන්නේ එවැනි දෙයක් මේ ජාතික අසකමගිය ඇති කරන්න මුද්‍රණය කරා කියලා. අනෙක් බරපතල චෝදනාව තමයි මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මේ මුදලින් ආධාර කරා කියන එක. ඉතින් මේවා චෝදනා වශයෙන් බැලුවම මේ නීතිය යටතේ වැරදි තමයි. එතකොට මේ වැරදි වලට දඬුවමක් දීලා තියෙනවා. හැබැයි මේ දඬුවම නිසා මේ විශාල සංඛ්‍යාවක් මේ කම්පා වෙනවා. මෙවැනි දෙයකට එහෙම විය හැකිද කියලා. දැන් මේ නඩුව තව ඉදිරියට යාවි සමහර විට අභියාචන අධිකරණයට. ඉතින් අපිට මේ ඒ ගැන කෙසේ වෙතත් මේයින් පසුව මිනිසුන් අතර ඇතිවන හැඟීම් අදහස් ගැන කතා කළ හැකි. දැන් මේක තනිකරම මාධ්‍යවේදියෙකු විසින් තමන් ලියාපු දේ නිසා ලැබිච්ච දඬුවමක්. ඉතින් තව අද සමාජ තත්ත්වය බැලුවම මේ තියෙන තත්ත්වය තව ඉදිරියට වර්ධනය වීමක් තමයි මේයින් පස්සේ දැකිය හැකි. ඒ කියන්නේ තියෙන තත්ත්වය කියන්නේ මිනිස්සු යම් යම් වැරදි කරනවා, සමහර අය ඒ කරන වැරදි වලට දඬුවමක් නොදී සිටීමේ වරද බෙහෙවින්ම සිදුවන දෙයක්. අනෙක් අතට සමහර අයට වැරදි කළාය කියලා දඬුවම් දීමේ තවත් අය බිය ගැනීම ඒ දඬුවම් නොදීමේ වරදේම එක කොටසක් හැටියට ගමන් කරනවා. මේකෙන් සිදුවිය හැකි අර දඬුවම් නොදීමේ සිරිත අද පවතින බෙහෙවින්ම සමාජය තුරා පැතිර පවතින මේකට එකක් තමයි දැන් මේකේ ඌට චෝදනාව තියෙන්නේ ජාතීන් අතර අසමගිය ඇති කිරීමට යම් යම් මුද්‍රණ කටයුතු සඳහා ලිවීම ගැන. දැන් මේ චෝදනාවට නඩු දානවා නම් තිසනායකම්ට ඉස්සරහලා වාද දෙනෙකුට නඩු වැටෙන්න ඕන. මොකද ජාතික අසමගිය ඇති වෙන වචන කියපු රැස්වීම් වල කතා කරපු නොයෙක් දේවල් කියපු අය ඉන්නවා. හැබැයි එහෙම හිටියට අපිට හිතන්න අමාරුයි මේ හරියටම මේ නීතියටම ඒක අල්ලගන්න පුළුවන්ද කියලා. කෙසේ වුණත් එහෙම තත්ත්වයක් තිබුණා. එතකොට මේ පැවතුණු පෞගිය කාලවල ඇති වුණු ජාතික අසමගිය නිසා ඇතිවෙච්ච ගැටුමේ සියලුම දේවල් එවැනි මාධ්‍ය වේදිකු දෙන්නෙකු විසින් ගියපු දේවල් නිසා ඇතිවෙච්ච ඒවා නෙවෙයි. තවත් විශාල සංඛ්‍යාවක් නිසා ඇතිවෙච්ච ගැටුම. එතකොට මේ වැරදට දඬුවම් විඳින්න සිද්ධ වුණේ ඒ වගේ එක්කෙනෙකුට පමණයි මේ නීතියට. එතකොට තව විශාල සංඛ්‍යාවක් ඉන්න එසේ වරද නොපැටවුණ. එතකොට ඒක තමයි අර එහෙම ආයට දඬුවම් නොදීමේ සිරිතත් යනවා. ඒ වගේම තමන්ට වමනා කාරණය සම්බන්ධයෙන් තවත් අය යෙදීමට බිය ගැනීම තව පැත්තකින් යනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී අපට පෙනී යන කාරණයක් තමයි මාධ්‍ය කරුවන් අදහස් ප්‍රකාශ කරන්නන් ලියන අය සහ වෙනත් විද්‍යුත් මාධ්‍ය වලින් අදහස් ප්‍රකාශ කරන අය බිය ගැන්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියන. ඉතින් ඒ අය තුළ සැබැවින්ම මේ නිසා බියක් ඇති වෙනවා. ඔවුන්ට බිය ඇති වෙන්නේ නීතිය නිශ්චිත නිසා නෙවෙයි. මේ නීතිය කොතනකට තමන් අහුවේද කිය. තමන් දක්වන අදහස් වල වරදක් නිසා නෙවෙයි. තමන් ඒ අවස්ථාව විග්‍රහ කරලා යම් අදහසක් නිවැරදිව දක්වන්න ගියොත් ඒක මොකක් හරි නීතියකට පටලවලා තමන්ට දඬුවමක් ලැබෙයිද කියන බිය තමයි වර්ධනය වෙන්නේ.
එවැනි තත්ත්වයක් තමයි ඉදිරි කාලයේදී මේකෙන් සිදුවිය හැක්කේ. මේක හොඳ දෙයක් නම් නෙවෙයි. හොඳ තත්ත්වයක් නම් නෙවෙයි.